හදමු මාවත එක්ව විසඳ ගන්න ජීවිතය දරුවන්ටත් අපිත් එක්ක ඉනෙක්ක අපි ළමයි उदयस සරට තමයි මේ අවස්ථාව මේක දැන් මේ මම කතා කරන්නේ දුල්ල පුතාලට හැබැයි අම්මලා අපච්චිලා හගෙන ඉන්න ඕනේ මේ මෑතක මට අම්මා කෙනෙක් දුවෙක්ව එකගෙන එනවා එයා ඉස්කෝලේ යන්නේ පාඩම් කරන්නේ නැහැ ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ පස්සේ අම්මාගේ චෝදනා පත්‍රය මම අරගෙන අහගෙන අම්මට පැත්තකට යන්න කියලා දරුවත් එක්ක කතා කරනවා එයාත් එක්ක මම කතා කරනකොට මම එහම ඔයා මොකද්ද තියෙන ඉස්සරහට ජොබ් එකක් ගැන එහම අදහසක් තියෙනවා මම මොකද කරන්නේ ෂෙෆ් කෙනෙක් වෙන්න ඕන මොකද සමරුනේ අංකල් මරුකෝට අපේ අම්මා එහෙම කියන්නේ නෑනේ මං කොහෙද ඉතින් ඔයා පොල් සම්බෝලයක් කතා දන්න දන්නේ නෑනේ ආ යා ෆෝන් එකට මෙදින අංකල් මං හදපුවා හැබැයි මේ අම්මා ආදරණීය මෞතුමිය මට එයාගේ දුවගේ හැකියාවන් කිසි දෙයක් කිව්වේ නෑ චෝදනා පත්‍රය ඔක්කොම නෙගටිව් මට නම් සර් මහන්සි වෙන්න බෑ මට 9S නම් ගන්න බෑ ෂෙෆ් කෙනෙක් වෙන්න 9S ඕන නෑ මම මොකටද මහන්සි වෙන්නේ ෂෙෆ් කෙනෙක් වෙන්න ඕ ලෙවල් සාමාන්‍යයෙන් ගොඩ දාලා මගේ ටාගට් එක නෑ A levels කරන්න. දැන් මේ අලුත් પરම්පරාව A level මිස් කරනවා. ඒක එක්තරා ලෙඩක් අනිත් පැත්තෙන් ෆැෂන් එකක්. හැබැයි ලයිෆ් කෝච් කෙනෙක් හැටියට ඒකේ වටිනාකම මුකුත් තියනවා කියලා කියන්න වෙනවා. විශේෂයෙන්ම අම්මලා තාත්තලාට මාර හදිස්සියක් තියනවා දරුවගේ මැෂින් එකකින් සල්ලි ගන්න. ඔහොම ගෙනලා කතා නොකරන අය කියලා අම්මා සපත කරලා ගිය ගෑන් ළමයා අම්මා ඈත වාඩිලා ඉන්නෝ නොන් ස්ටොප් කතා කරනවා. ඉක්ක ගගහ කතා. ඇත්තක් කියන්න ඕනේ. ගෙදර ගිහිල්ලා වලි එහෙම දාගන්න එපා. ඔයා කතා කරන්න නැහැ කියලා අම්මා මට කිව්වනේ. මං කියන දේ අහන්න තියෙන මම මොකටද කතා කරන්නේ every action has an opposite and equal reaction කියලා අයිසැක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය අපි ඉගෙන ගන්න ඕනේ සෑම ක්‍රියාවකටම සමානුද ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත අපි හිතන් ඉන්නවා මේවා තියෙන ෆිසික්ස් වල කියලා නෑ මේවා තියෙන ලයිෆ් වල දරුවට අම්මා අප්පච්චි ඇහුම්කන් දුන්නොත් තමයි අම්මා අප්පච්චිට දරුවා ඇහුම්කන් දෙන්නේ දරුවා ටීචර් කියන දේ අහගෙන ඉන්නවනේ ටීචර් දරුවා කියන දේ අහගෙන ඉන්නවනො එහෙම කොහොමද එහෙම තමයි අයිසැක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඒ දරුවා එහෙම දිගට කතා කරගෙනලා මට කියනවා ඉකිගගා අංකල් මම පොඩි ඉල්ලීමක් කරොත් මට ඉෂ්ට කරලා දෙනවද අංකල් අපේ අම්මට කියලා මට පොඩි බලු පැටියක් හදන්න ගෙනලා දෙන්න කියනකෝ මං කව දැම්මකට දැප්ප බලු පැටව මට කතා කරන්න කෙනෙක් ඕන ඉස්කෝලේ ටීචර්ස්ලා මං කියන දේ අහන්නේ මං නැගිට්ටොත් වාඩිනෝ කියලා කියන්නේ අම්මත් මගෙත් එක්ක කතා කරන්නේ අංකල් අංකල් මට කතා කරන්න බලු පෙට්ටිය ගෙනලා දෙන්න කියනකො මම ওই කවි පාඩම් කරනකොට ওই මේ ගණන් හදනකොට මට වැරදුනොත් එහෙම බලු පෙට්ටියත් එක්ක කතා කරන්න පුළුවන් අංකල් මේගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ මේගොල්ලන්ට ආස මාතුකා අපි කවුරුත් ආදරේනේ අපේ අම්මලාට ගෙදර බුදුන් කියලා වෙන්දි අපි අම්මාට අම්මා පුර හඳක් වේය ගණ කළුවර රැට එතකොට අපි හිරු දෙවියෝ කියන්නේ කාටද තාත්තා කියලා කියන්නේ ඒ හිරු දෙවිය
जीवित कविया